ඉල්ලින් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමය අද දින අසනීප නිවාඩු වාර්තා කළ අතර එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හෙට දිනද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද සහ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එක්ව සිටින්නේ සිය දීමනවන් සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටිමින්. අධ්‍යාපන අනත්දින වෘත්තීය සමිති අද දිනේද අසනීප නිවාඩු වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් සමස්ත ලංකා එකමුතු අනත්දින සේවක සංගමේ සඳහන් කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක බවයි. සංගම් කිහිපයක් එකතු වෙලා තමයි මේක ප්‍රකාශයට පත් කළ ක්‍රියාත්මක කරන්න ගියේ. හැබැයි එහිදී 100%ක් සාර්ථක වෙලා නැහැ. යම් යම් පළාත්වල යම් යම් විදියට පාසල්වල අනත්දින සේවකයන් සේවයට පැමිණලා තිබෙනවා. මෙතර අධ්‍යාපන අමාත්‍යාංශයේද සඳහන් කළේ පාසල් කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට හැකි වූ බවයි. විශ්වවිද්‍යාල අනත්දින කාර්ය මණ්ඩලයේ ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගයේද අඛණ්ඩව ක්‍රියාත්මකයි. රජයේ විධායක නිලධාරීන්ද වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹ සිටිනවා. විධායක නිලධාරීන් ලේක් හවුස් වටරවුමේ සිට මුදල් අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණ සිය විරෝධයද පළ කළා. මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දිවයිනේ නැහැ. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය අපි මුණ ගැහුණා. ලබන පළවෙනිදා එතුමා දිවයිනේට පැමිණෙන බවත් ඒ පැමිණි විගස එතුමන් සමග සාකච්ඡාවක් ලබා දීමට කටයුතු යොදනවා කියනත් අපිට දැනුම් දීමක් කළා. මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් මේ උරු සමිති ක්‍රියාමාර්ගයට එක්කලා තියෙනවා. අද දවසේ දීපියාත්වව ගෙන යන මේ වැඩවර්ජන ක්‍රියාමාර්ගය හෙට දවසටත් දීර්ඝ කරන්න අපි තීරණය කළා තියෙනවා. විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් හෙට දිනේදී දීපප්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ගුරු විදුහල්පති පිරිවෙන් ගුරු සහ ගුරු උපදේශකවරු ලෙස අපි හෙට තීරණය කළා තිබෙනවා රටේ සියලුම දෙනා අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටට උද්ඝෝෂණයකට එකතු වෙන ගුරු විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු මේ සියලු දෙනාම එක දවසේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගය ශක්තිමත් ගන්නවා. අපි ආණ්ඩුව කියන්න තියෙන්නේ එක දවසේ හරි මේ ප්ලාස්ටික් විසඳුමක් ලබා දෙන්න ඕනේ. අපි දන්නවා මේක අලුත් දෙයක් නෙමෙයි. කිසිය විටත් මෙම වර්ජනය සිදු කරන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන් බවයි ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි එකමුතුව පවසන්නේ. වෘත්තීය සංගම් හැටියට අපි දිගින් දිගටම මේ ප්‍රශ්නෙත් එක්ක දේශපාලනය කරන්න උත්සාහ ගත්තේ නැහැ. ඇතැම් කණ්ඩායම් දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ පිරිස් අවුරුදු 27 පුරාවටම ගුරුවරයා විදුහල්පතිවරයා පත් වී තිබෙන මේ තත්වය සූදුවක් බවට පත් කරගෙන ඒ සූදුව තමන්ගේ දේශපාලන පිටියේ පාවිච්චි කරන්නට පටන් ගත් අදත් ඒ විදියටම සිදුවෙමින් පවතිනවා. බ්‍යාතර දීමනා ඉහළ නංවල් ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක් කිරීමට සැලසුම් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් අග්‍රමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කිරීමට එහිදී තීරණය කර තිබෙනවා. අග්‍රමාත්‍යතුමා සහ බඳුරු ගුණවර්ධන මහත්තයා අපි සමග සාකච්ඡාවක් පැවැත්වුවා. රජයේ විධායක නිලධාරීන්ගේ කමිටුවේ නිලධාරීන් සම්බන්ධ වුණා. ඒකෙදී එකඟ වුණා ඒ රුපියල් 25,000ක අවම දීමනාව ලබා දීමේ තීන්දුව ආද අම්පාත්‍ය මණ්ඩලේකම් කාර්යාලයෙන් එවනවා කියලා ඒ අනුව ඒක ලබා දෙන්නට එකගතාවේ ලබා දුන්න නිසා අපි වෘත්තීය ක්‍රියාමාර්ගයේ තාවකාලික නතර කරා. බෙතර ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ රට තුල වර්ජන රැල්ල ක්‍රියාත්මක කිරීම දේශපාලන මැදිහත් වීමක් මත සිදුවන්නක් බවයි. ඉතින් මේ හරහා අපිට පේන චිත්‍රයක් තියෙනවා. ඒ තමයි විවිධ ශේෂ්ඨවල කණ්ඩායම් තමන්ගේ ඉල්ලීම් මූලික කරගෙන පාරට එනවා. හැබැයි මේ සමහර ක්‍රියාමාර්ග ස්වාධීන ක්‍රියාමාර්ග එක අපි දන්නවා. සමහර ක්‍රියාමාර්ග දේශපාලනික මැදිහත්වීම තුළ සිද්ධ වෙන ක්‍රියාමාර්ග. යම් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ඕන කියන අදහස තුළත් ක්‍රියාත්මක වෙන තැන් තියෙනවා. අපි මේ එකතු වෙලා හුස්ම හිර කරගන්නවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ නිසා කරුණා කරලා අපි හැමෝම යම් වගකීමෙන් මෙයිට වඩා හැසිරෙන්න ඕන කියන එකයි අපි කියන්නේ. එහෙම නැති වුණොත් අපි නැවත වැටෙන රටක් බවට පත් වෙයි.